අසරණ මිනිස්සුන්ගේ ඉදරකට ගියාම හරිද අපිත් යනවා මමත් උදව් කරනවා මට සපෝට් කරපු මිනිස්සුන්ගෙන් මම උදව් කරනවා මට කිසිම දෙයක් බලාපොරොත්තු නෙවෙයි හරිද ඔයාලෙන් මම අසරණ මිනිස්සුන්ගේ ඉදරකට ගියාම දැන් ඔයාගේ කන්ටැක්ට් නම්බර්ස් දා ගන්නවා ඇයි හේතුව මෙහෙම නැයි දැන් අයියේ අපිට මේ මිනිස්සුන් ගම්බෙන්න අපි හම්බෙන් තමයි දැන් වලට යන්නේ කියන අපි පාරට යද්දී හරි අපි දකිනවා අපි කතා කරනවා दवास ඒ දවස්වල ඉඳන් මම තාම මේ වෙනකන් ඔය ඔපරේෂන් වලට තාම කිසිම වීඩියෝ මම මේ වෙනකන් දාලා නැහැ Facebook වලට. නෑ ඔපරේෂන් වලදී මම කියන්නේ අපි හිතමු සපත් ඔයා සපත්තු දෙකක් ගන්න උනත් අරුවට ගෙදරට පටු මල්ලක් තමන් දෙන්නත් ඔයත් ඔයාගේ කන්ටැක්ට් නම්බර්ස් දානවා. ඒ වගේ පොඩි දෙයකට එහෙම වුණෙත් නෑනේ. මම කියන්නේ සාමාන්‍ය සපත්තු ගන්න නෑ. සපත්තු ගන්න ගමන් කන්ටැක්ට් නම්බර් දාලා එතකොට ඔයා ඔයාගේ කන්ටැක්ට් නම්බර් එක දානවා ඒ හරහා ඔයාගේ හෝ කාගේ හරි account එකකට සල්ලි දා ගන්නවා හරිද ඔව් එතකොට ඒ සල්ලි කොච්චර මම දන්නවා සාමාන්‍යයෙන් මම ඔය වගේ වැඩ දේවල් කරලා තියෙන නිසා මම දන්නවා නෑ ඉතින් මම ඇත්තටම කැමතියි මට මොනසි දෙයක් කියනවා ඇත්තටම කොහොමද යෝම කොහොමද කියලා මම ප්‍රශ්න ටික අහනකන් ඉන්න එතකොට මම සාමාන්‍යයෙන් එහෙම දැම්මට පස්සේ මිනිස්සු මට කතා කරලා කියනවා අයියේ ඔයාට ගොඩක් පින් ඔයා නිසා මට මෙන්න මෙච්චර මුදලක් වැටලා තියෙනවා ඔයාට ಜಾති ಜಾති පින් කියලා හරිද සාමාන්‍යයෙන් මම දන්නවා මම දාපු වීඩියෝ එක අඩුම වැටලා තියෙන මුදල 115 ලක්ෂ 20 අතර මුදලක් අනිවාර්යෙන් වැටෙනවා මල්ලි හරිද මේ මිනිස්සු මට කතා කරලා තියෙන නිසා මම දන්නවා එතකොට දැන් ඔයා යන ගෙවල් වල මිනිස්සුන්ට හම්බෙච්ච මුදල් ගැන ඔයාට පුළුවන් සඳහන් කරන්න පොයි හරි එතනම් පල්ලේ ආඩම තියෙන ඔයගේ කන්ටැක්ට් නම්බර්ස් මේ සපත්තු දෙකක් කරන් දෙන්න උනත් මේ අපිට කතා කරන්න මෙන්න ෆෝන් නම්බර් අයියේ සපත්තු දෙක බොරු අයියේ බොරු කියන්නේ බා සපත්තු දෙක කරන් දෙන්න මම සපත්තු දෙක කරන් දීලා තමයි අයියේ මිනිස්සුන් ගියා දාන තමයි වීඩියෝ එකක් කරලා තිබ්බේ මිනිස්සුන් ගියා දාන දෙන්න කට්ටියට එකතු වෙන්න කියලා ඉතින් සපත්තු මම කරන් දීලා තිබ්බේ ඔය කතරගමනේ අන්තිමට හිටියේ කතරගම අන්තිමට ඉඳපු මේ වෙකේ දැන් ඔයා කිව්වේ ඔයාගේ අතින් සල්ලි දාලා ඒ ඩෙවල් ඇතුවා කියලා ඇත්තද ඒක අපි ඒක ඇත්ත ඔයාගේ සල්ලි වලින් මහදුවේ ෂුවර් නේ 190ක් මම තමයි සල්ලි දැම්මේ දැන් ඕන වෙලාවක වෙන්න පුළුවන් account details ඔයාගේ සල්ලි වලින් සම්පූර්ණයෙන්ම මේ කතරගම ගේවට කියලාද නේ අනිවාර්යයෙන්ම අමාරු එයා නියම නේද හරිද මේ දැන් අසරණ මිනිස්සුගේ දුක මාකට් කරලා මල්ලි තමන්ගේ account numbers තමන්ගේ phone numbers දාගෙන යක් ඇතයි අන් කවුද අයියේ account number දැම්මේ මම ඒ හරිය කවුද account number දැම්මේ හරි දැන් ආ පොඩෙන් දැන් අපි උදව් කරමු කියලා ඔයාගේ phone number එක දානවා හරිද ඔයා මේ මිනිස්සුන්ගේ යන පාරක්වත් ඉන්න තැනක්වත් location එකක්වත් කිසිම දෙයක් දාන්නේ නැහැ. එතකොට ඔයාගේ එතකොට මේගොල්ලෝ කියනවලු මේ නම්බර් එකට සල්ලි දාන්න කියලා. එහෙම දාපු මිනිස්සු screenshot දාලා තිබුණා හොඳයි. ඉතින් මට ඉවන්න පුළුවන් මම ප්‍රයිවට් මේ වගේ මැසේජ් මට ඉවන්න පුළුවන් මොනවද දාන්න හරි මට ඔයත් එක තර්ක කරන්න ඕනේ මම කවුරුත් එක්ක මේ ගැටුම් ඇති කරගෙන හැබැයි අනිවාර්යයෙන්ම මුදල් හොරගෙන කනවා නම් ඒකට
රුපියල් 8000ක් මට දෙන්න බෑ මම උදව් කරන්නේ ලොකු ලොකු මුදල් වලට කියලා ඈ වා එතකොට වා ඔයාලට මොකක් ඇයි මම නීතිවේදී කරන්නේ මට ලක්ෂ 3 මාර්ගයක් යනවා සෝෂල් ග්‍රේඩ් එක බලන්නේ ලක්ෂ 3 මාර්ගයක් යනවා මම හම්බ කරා ඔයා හෙට ඔයාර ඔප්පු කරනද දැන් මේ මාසේ වගේ රෙවෙනියු එක ඇතිනේ ස්ක්‍රීන්ෂොට් අනිවාර්යෙන් මම බයනතු ඔප්පු කරනවා බයනතු ලක්ෂ 3 මාරෙන් ඔයාගේ වියදම් කවර් කර ගන්න ගමන් අසරණ මිනිස්සුන්ට තව මාසෙකට ලක්ෂ 1 මාරක් දෙකක් විතර දෙනවා නේ අනිවාර්යෙන් ඒක ඔයා ඔළුවේ හිටකර නැහැ කිව්වා ඒක ඔයා ඔළුවේ හිටකර නැහැ කිව්වත් ඒක මම දිනවල දිනයක දෙනවා ඔයාට ඔයා පොඩ්ඩක් දැනගන්න ඔයා මේ ළඟදී හිරුස්තයකින් ආ උඩට හරිද ඔය ෂයිනීකේ ඉඳලා ඔයා මේ ළඟදී හිරුස්තයකින් ඇවිල්ලා ඔයා එන්න කලින් අය මගේ YouTube එකේ වීඩියෝස් බලන්න මම මිනිසුන්ට 1 කෝටි 2 කෝටි වල මම වියදම් වෙ යන දේවල් මම මේ මිනිසුන්ට මේ කරලා දීලා තියෙනවා ඔයා මම කරලා කියවන්න කැමති නැහැ හරිද මම කියවන්න ඕනේ නැහැ මිනිස්සු පොඩි පොඩි කුඩට දී ඕම ඕමයි කුඩ වෙන්න බෑ අයියේ
මට ඇත්තටම කිව්වනේ ඔයාට රුපියල් 8000ක් කිල්ලපු අම්මට ඔය වගේ කතාවක් කිව්වට පස්සේ ඇත්තටම මම ඇරුවා ඇත්තටම ඔය මනේෂ්ට කෝල් කරලා නැත්තම් වෙන මනුස්සයෙක් කියේ මම මිනිස්සුත් එක්ක හොඳින් කතා කරනවා මට උදව් වෙලුම් අයියේ මම හොඳට කතා කරනවා මං ගැන මම වර්ණනා කරන්න මිනිස්සු ඉන්නවා මං ගැන දොස් දෝ මේ දෝපර කරන මිනිස්සු ඉන්නවා ඒ වගේම ඔයා ගැන වර්ණනා කරන මිනිස්සු ඉන්නවා ඔයාලා මිනිස්සු ඉන්නවා හරිද හරිද ඔයා ඔය කිව්වේ ඔයා කියනවා ඔයාමට අර කමෙන්ට් එක දැම්මට පස්සේ මම ඇත්තටම කිව්වා ඔයා ඔයා ජීවි කොන්ටැක්ට් එකේ මිනිස්සු ඉන්නවා ඒකද මම හොඳ වෙලාවට යම්මට කතා කරගත්තා කතා කරන්න මම යන්නේ ඒ අම්මට කතා කරලා මං ඇහුවේ අම්මේ මොනවාද මනින් සංජය කිය උදව් කරයිද කියලා. අනේ නෑ මහත්ය අනේ නෑ මම ඒ අම්ම මට මහත්ය කියනවා මම මහත්ය කියන්නේ නෑ. මට මන්නේ කියන්නේ නෑ. මං කියන්නේ ඒක තමයි මගේ නෑ. ඇත්තටම තේරුම් ගන්න නෑ අයියේ. මට තේරුම් ගන්න නෑ. මට ප්‍රශ්නයක් තියෙනවා නම් පොලිසිය යන්න පොලිසිය ගිහිල්ලා ඇන්ට්‍රියක් දාන්න මෙන්න උසාවි මේ විදිහට කන්ටැක්ට් නම්බර්ස් දාලා account number සල්ලි වෙනවා කියලා. අන්න එදාට අපි උසාවි හම්බෙමු. ඇත්තටම උසාවි लाइव ඔතකට එහා කී රටගෙන කෙ කුමාක්